අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මාස පළමුවනදා අලුයම 4ට ඉවත් කිරීමට ජනපතිගෙන් උපදෙස් ඇඳිරි නීතිය ඉවත් කිරීමේදී පළාත් අතර සංචරණය සීමා කරන්න 200ට අඩු පාසල් දැන් ආරම්භ කළ හැකි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි ශ්‍රී ලංකාවටත් බූස්ටර් එන්නත කාණ්ඩ 4ක් යටතේ දෙවන එන්නත ලබා දීමට තීරණය වෙයි ආනයින සීමා අවම වන පරිදි සහන දෙන්න අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස් වීමිල තීරණය කරන්න මහා පරිමාණ මෝල් හිමියන්ට අයිතියක් නැහැ ඒක තීරණය කරන්නේ රජය ඇමති මහින්දානන්දගෙන් ප්‍රකාශයක් වෙළඳ කෘෂි පාරිභෝගික අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතුයි ඇමතිකම ඩඩ්ලිට දෙන්න මුජුබර්ගෙන් යෝජනාවක් යුගතනවි ඇමරිකානු සමාගමකට ලබා දීම ගැටලුවක් රටට අවාසි ගිවිසුම් වලට මම අත්සන් කරන්නේ නැහැ ආණ්ඩුවේ අපි ඉන්නේ ගෙදර බල්ලා වගේ ඇමති ගම්මන් පිල්ල කියයි තර බල්ලා බුරද්දි බුරණ දිසාව බලලා අනතුරු හඳුන ගන්නවා වෙනුවට බල්ලව පන්නර පැනලා දැම්මොත් ගෙදර කට්ටියගේ අවසානය තමයි සිද්ධ වෙන්නේ මෙරට දේවස්ථාන වලට ත්‍රස්තු ප්‍රහාරයක් එල්ලවන බවට පළ වූ වාර්තා පිළිබඳ කලබල වීමට අවශ්‍ය නැහැ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි රජයේ ජාතික ආරක්ෂාවයි ජනතාවගේ ජීවිතයි සෙල්ලමකට අරගෙන සිරිල් ගාමිණී පියතුමන් පවසයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන ඔක්තෝබර් මාස පළමුවනදා අලුයම 4ට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා මේ අතර මෙරට පුරවැසියන්ට කාණ්ඩ 4ක් යටතේ තුන්වන කොවිඩ් මර්ධන එන්නත ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළමුවනදා අලුයම 4ට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. උපදෙස් ලබා දුන් අද දිනේදී ඔක්තෝබර් පළවෙනිදා උදෑසන 4ට මේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ඒ සමගම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ අනෙකුත් ආයතන මගින් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන් පසු රට ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව උපදේශ අද රාත්‍රියේ හෝ හෙට උදෑසන ලබා දීමට නියමිතව තිබෙනවා රට විවෘත කළද අන්තර්පලත් සංචරණයේ සුළු කාලයකට හෝ නවත දෙමිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා රට ඇරීම ක්‍රමවත්ව හිමින් කළ යුතු දෙයක් බැවින් තව ටික දවසකට අන්තර්පලත් සංචරණය නැවැත්වුවොත් අපි හිතනවා ඒක යහපතක් වෙන්න පුළුවන් කියන එක මංගල උත්සව අවමංගල්‍ය උත්සව සම්මන්ත්‍රණ දේශපාලන සහ වෙනත් රැස්වීම් තව දුරටත් අපි වළක්වීම අපි හිතනවා මේ රෝගේ යළි මතුවීම වළක්වීමට කරන උපකාරයක් කියලා. ඉද ප්‍රස්තාවයේ හැටියට සාමාන්‍ය සෑම උත්සවයක්ම තියෙනව උපරිමය 25ක් පමණ වෙන ආකාරයට ප්‍රමාණය සීමා කරලා ඒ වගේම වැඩිපුර ඉලිමහනේ ඒ උත්සව පැවැත්වීම මගින් මේ රෝගය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට ඒක පිටුවහලක් වෙයි කියලා අපිට හිතෙනවා. රෙස්ටොරන්ට්ස් සලූන්ස් අඩුම ගානේ මාසයක්වත් වසා තබල ක්‍රමවත්ව මේක විවෘත කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වෙන්න කියන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් පාරිභෝගිකයන් 125ක් පමණ ඇතුළත් කර ගනිමින් වාණිජ අලවිසල් සාප්පු නාගරික ප්‍රදේශවල පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි පොදු ප්‍රවාහනය සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව තියෙන ආසන ප්‍රමාණයට පමණක් ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාමට අප නිර්දේශ කරනවා අපගේ නිර්දේශය වෙන්නේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් සිසුන් 200කට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් දැන් විවෘත කළ හැකි. අනිකුත් පාසල්වල ළමුන්ගෙන් 50%ක් පමණ මාරුවෙන් මාරුවට පැමිණෙන ආකාරයට ආරම්භ කර හැකි. අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයන් සඳහා තුන්වන මාත්‍රාවක් ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනිකා යන එන්නත් වර්ගවලින් ලබා දීමට සුදුසුයි කියලා අපගේ විද්වත් මණ්ඩලය අපට නිර්දේශ කළා තිනෝ. අවුරුදු 60ට වැඩි සියලු ජනතාවට බූස්ටර් එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පළ කළේ මෙවන් අදහසක්. අවුරුදු 60ට වැඩි සියලුම ජනතාවට බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්න තීරණය කළා තියෙනවා අවුරුදු 60 30 අතර
නිදරෝගවලින් පෙළෙන අයට බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්න නියම කරා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ෆ්‍රන්ට්ලයින් වර්කර්ස්ලට බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්නත් ඕන් අනුමැතිය අපිට ලබා දුන්නා. ෆයිසර් නැත් තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ෆයිසර් මාත්‍රාවන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඒ අවශ්‍ය කාලවලට ගෙනල්ලා අපි මේ මහජනතාවට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගින් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත් රජයේ විසින්ගත් මෙම තීරණය සම්බන්ධයෙන් මේවන විට විවිධ පාර්ශවයන් චෝදනා එල්ල කරමින් පවතිනවා. අගමැති ජනාධිපති මොකද කියන්නේ? දැන් ලංකාවට මේ ඩෙල්ටා හරි ඇල්ෆා හරි බීටා හරි මොකක් හරි ප්‍රභේද ආවේ ලංකාවෙන්ද? සියලු ප්‍රභේද ආවේ විදේශිකයන්ගෙන්. එතකොට දැන් මේ විදියට PCR උත් නොකර සංචාරක මෙහෙට ගත්තම අපිට මේක පාලනය කරන්න පුළුවන්ද? ඒ ඊළඟ රැල්ල ආණ්ඩුව විසින් හදාගන්න උත්සාහ කරන බවක් තමයි අපිට පේන්නේ. හැබැයි ඉතින් මේ රටේ ගර්භණී මවවරු 55ක් දිවි දුන්නා. ගර්භණී මවක් දිවි දෙනවා කියලා කියන දෙන්නෙක්ගේ ජීවිත 110ක් ජීවිත. සෞඛ්‍ය සේවකයෝ 13 දෙනෙක් ජීවිතය දුන්නා. මේ ආණ්ඩුවේ අමඩ මරි මෝඩ තීරණවල තව කීයක් ගන්නද ලෑස්ති වෙන්නේ කියන කාර්යබිලඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් අපි පළවෙනියෙන්ම අහන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් මේ තීරණය ගන්න ඔබතුමාගේ බෙල්ලට කවුරු හරි පිහිය තිබ්බද? එහෙම නැත්නම් ඔබතුමාට මේ තීරණය ගැනීම සඳහා කවුරු හරි විශේෂඥ වෛද්‍ය උපදේශයක් දීපු විශේෂඥයෙක් ඉන්නවාද? කරුණා කරලා අපිට ඔවුන්ව කටුගෙදර යවීම සඳහා ඔවුන්ගේ නම ඉදිරිපත් කරන්න. ලෝකේ කිසිම රටක් මේ වෙනකොට මෙවැනි අවිධිමත් තීරණයක් අරගෙන නැහැ. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වීසිදු වූ තවත් මරණ 61ක් අද වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,847 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත් වී ඇති අර්බුදය සහල් අර්බුදය. සහල් සඳහා පනවා තිබූ පාලන මිල රජය ඉවත් කිරීමත් සමග මහා පරිමාණ මෝල් හිමියන් සහල් සහ වී සඳහා මිල ප්‍රකාශයට පත් කළා. ඊට මෙවන විට ඇතැම් පාර්ශවයන්ගෙන් දැඩි චෝදනාවක් එල්ල වෙමින් පවතිනවා. මේ අතර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළේ මිල තීරණය කිරීමට මහා පරිමාණ වී මෝල් හිමියන්ට කිසිදු අයිතියක් නැති බවයි. ඊයේ මාධ්‍ය හමුවකදී මම දැක්කා මහා පරිමාණ වීමෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන මහත්මයා මේ රටේ වීමිල තීරණය කරා. ඒ නිසා අපි කියන්න ඕනේ මේ වීමිල තීරණය කරන්න බෑ මේ වීමෝල් හිමියන්ට. ඩඩ්ලි සිරිසේන මහත්තයාට ඒක තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ රජ. ගොවියට සහතික මිලක් ගේම පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නෑ. අපි ඉන්නේ ගොවියා ශක්තිමත් වෙන්න ඕනේ. ගොවියට සහතික මිලක් එන්න ඕනේ. වීමිල තීරණය කරන්නේ රජ. ඒක හොඳින් වීමෝල් හිමියෝ මතක තියාගත්තොත් හොඳයි. මෙතර සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් වී සහ සහල් සඳහා සිය මිල ගණන් ප්‍රකාශයට පත් කළා. ඒ ඉදිරිපත් කරන මිල ගණන් සමග කිසිසේත් එකගවන්නේ නැහැ. එය වැඩි මිලක්. ඊට වඩා පල්ලෑ මිලකට අපි හිතන්නේ අපි නාඩු සහල් කිලෝ එකක් රුපියල් 107කට ගොවි මහතුරු රුපියල් 60කට වී කිලෝ එකක් දෙන්න පුළුවන් නම් තොග රුපියල් 107ක් වගේ මිලක් අපි යෝජනා කරන්නේ. ගොවි මහතුරුන්ට සම්බ වී කිලෝ එකකට රුපියල් 70ක් දීලා සම්බ සහල් කිලෝ එකක් රුපියල් 130ක් වගේ මිලකට අපි යෝජනා කරන්නේ. ඒ වගේම කිරි සම්බ ගොවි මහතුරුන්ට වී කිලෝ එකකට රුපියල් 80ක් දීලා හාල් කිලෝ එක රුපියල් 150ක් වගේ මිලක් තමයි අපි යෝජනා කරන්නේ. අද පෞද්ගලික ඒකාධිකාරියක් විසින් සහල් මිල වී මිල තීරණය කළ ප්‍රසිද්ධියක් වැඩ කරනවා. මම අහන්නේ මේ වගේ දේවල් කරන්න නම් මිනිස්සු මහජන ඡන්දයෙන් ආණ්ඩුවක් පත් කරගන්න ඕනද? ගැසට් බරගණනාවක් ආණ්ඩුව ප්‍රකාශයට පත් කරා. මේ කිසිම ගැසට් එකක් ක්‍රියාත්මක කරලා සහල් මිල පාලනය කරගන්න ආණ්ඩුවට යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. අද ආණ්ඩුව ඇත්තටම අසරණ වෙලා හදිසි නීති යටතේ අපි ඉල්ලීම් කරලා ගහගත්තු ලක්ෂේ දඩේ ක්‍රියාත්මක නොකර ඒ හාල්ලේ පාලන මිලෙන් අයින් කරන්න එපා. එහෙම කරොත් එහෙම නාඩු කිලෝ එක ඔය කියන 115 නවත්තන්නේ නැහැ. 150 දක්වා ඒකාධිකාරිය ගෙනියනවා. එහෙම කරන්න බුදුහාමුදුරුවෝ ජනාධිපතිවත් ආනන්ද හාමුදුරුවෝ වෙළඳාමතිවත් ඔය ඉන්න ඒකාධිකාරිය කට්ටිය පස්වග මහණුන්වත් නෙමෙයි. රජය ගැසට් රිවර්ස් කිරීම, මහා පරිමාණ මෝල් හිමියන් වී සහ සහල් සඳහා මිල නියම කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව විවිධ අදහස් අදත් පළ වුණා. ලංකාවේ තමයි පළවෙනි වතාවට බඩු විකුණන මිනිස්සු ඇවිල්ලා ජනතාවට කියනවා අපි මේ ගානට විකුණනවායි කියලා. ඉතින් එහෙම කරන්න ආණ්ඩුවක් ඕනේද? ඔය ඇමතිවරු 3 දෙනාම වහම ඉල්ලා අස්වෙන්න ඕනේ. ලැජ්ජයි. ඔය තනතුරු වලට ලැජ්ජයි. වෙලා තියෙන දේ. ඕ වහම ඉල්ලා අස්සලා ඕවා දෙන්න ඊට වඩා හොඳයි ඉස්කෝල ළමයින්ට දුන්නා නම්. නෑ 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 ඉස්කෝල ළමයින්ට නෙමෙයි. ඕක දෙන්න ඩඩ්ලි සිරිසේනට. මං හිතන්නේ මීට වඩා ටිකක්වත් හොඳට කරයි. ඔය ගානට වඩා ටිකක් අඩු කරලා කරයි.
ජනාධිපතිතුමා වැරද්දක් කරා ගැසට් ගහපු එක. ඒ නිසා වඩා හොඳ දේ තමයි රට ඉල්ලන්නේ අඩුමිලට කන්න නම් කරන්න තියෙන එක දෙයයි පිටරටින් බඩු ටික ගේන එක. ඒ නිසා තමයි පිටරටින් හාල් ටික පිට ගේන්නේ සිදුවෙලා තියෙන. හාල් විතරක් නෙමෙයි බීලුණු ගෙඩියේ ඉඳලා රතුළුණු ගෙඩියේ ඉඳලා මේ රටට පිටරටින් ගේනවා නම් අඩුවට කන්න දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තවදුරටත් රටේ අවසානය තමයි ලියාගන්න වෙන්නේ මේ රටේ නිෂ්පාදන ව්‍යාපෘති නැති වෙලා ගියාම නැවත මේ රටේ දරුවන්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ. හාල් මෝල් හිමියන්ටම මේක දීලා දැම්මනම් කම්පැනි කාරොන්ටම ඕන විදියට බල බිල වැඩි කරගනින්නලා කියලා දීලා දැම්මනම් ප්‍රයිවට් බස් කාරොන්ට ඕන විදියටම බල බස් ගාස්තු වැඩි කරගනින්නලා කියලා දීලා දැම්මනම් බේකරි මහත්වරුන්ට ඕන විදියටම කෑම වර්ගවල මිලිහෙල දාගනින්නලා ආරය කියලා ඕක දුන්නනම් මේ ඇමතිවරු මොකටද කුම්බලා මාළු කෑවා නම් බිඳවාපම් බලලෝ කියන වගේ වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලාම හිටපන් මල්ලියේ රටේ තීන්දුව తీරන ගන්නේ කවුද මිනිස්සු කන්න බොන්න බඩු ගන්න පොලිමේ තියන්නේ කවුද රටේ බහණ්ඩ මිල තීරණය කරන්නේ කවුද ජනාධිපතිතුමා අගමැතිතුමා කියන දේ නොකරන්නේ කවුද අද white and black තුලින් ඒ පිළිබඳවයි අවධානය රටක ආණ්ඩුවක් තියෙන්නේ ඇයි ආණ්ඩුවක් නැතිනම් පාලකින් කරන්න ඕනේ මොනවද අද අපේ රටේ ප්‍රධාන රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍යවල වාර්තාවල වාර්තා කරන ප්‍රවෘත්ති සහ තොරතුරු දිහා දැක්කම මේ ප්‍රශ්නය අහන්නම සිද්ධ වෙනවා රටේම ජනතාව මේ ප්‍රශ්නය දැන් අහනවා රට කරන පක්ෂය නැතිනම් ආණ්ඩුව විතරක් නෙවෙයි රට මහජනතාව නියෝජනය කරන විපක්ෂය ඇතුළු සියලු දේශපාලඥයින් අද රටපත් වෙලා ඉන්න තත්වයට වග කියන්න ඕන ප්‍රධාන කොටස්කරුවන් වැඩි අටුවා ටීකා ඕ නැහැ අපි කතාව මෙහෙම පටන් ගමු රට කරවන පාලකීන්ට ජනතාවට අවශ්‍ය කරන කන්න බොන්න දේ නිසි ලෙස දෙන්න බැරි නම් වැරද්ද කොතැනද වහා මේ පිළිබඳ සොයා බැලිය යුතුයි මේක දිහා බල බල ඒක විවේචනය කර කර ඉන්න එකම නොකර විපක්ෂ දේශපාලචින් කළ යුත්තේ එය විවේචනය කරන ගමන් ඊට අවශ්‍ය විසඳුම් ක්‍රම ඉදිරිපත් කිරීම නොවේද මිනිසුන්ට කන්න හාල් වෙළඳ පොලේ නැති වුණා තිබුණත් ගිනි ගණන් අත්‍යවශ්‍ය කොමසාරිස්වරයෙක් පත් කළා වැටලීම් කළා පාලන මිලට ගැසට් ගැහුවා මොකද උනේ හාල් වී අතුරු දන්නුණා ගැසට් ගැහුවා වැටලීම් කළා වෙළඳ පොලේ සීනි අතුරු දන්නුණා ගෑස් මිල වැඩි කරන්න ඕන කියලා ගෑස් සමාගම් කිව්වා ගෑස් වෙළඳ පොලේ අතුරු දන්නුණා මිල වැඩි කරන්නත් අවසර දුන්නා ඒ තවම ගෑස් පෝලිං රට පුරා පුංචි දරුවෙකුට දෙන්න කිරිපිටි පැකට් එකක් හොයාගන්න අද දෙමාපියෝ පැය ගණන් වෙළඳසැල් ඉදිරිපිට පෝලිං වල මේ මොහොතෙත් පෝලිං වල කිරිපිටි අතුරු දන් වෙලා තිරිඟු පිටිත් හංගලා අතුරු දන් වෙලා වෙළඳ පොලේ දැන් වැසිකිලියක් හදන්නවත් සිමෙන්ති නෑ අතුරු දන් සිමෙන්ති වෙළඳ පොලේ මේ වගේ තව ඕන තරම් ජනතාවට අත්‍යවශ්‍ය ඒත් හොයාගන්න බැරි බඩු බාහිරාදිය ලිස්ට් ගණන් අපිට දෙන්න පුළුවන් අනික වෙළඳ පොලේ කිසිම අවසරයක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බහණ්ඩ මිල ආහාර මිල පැයින් පැය අහස උසර නංවනවා කවුද මේවා පාලනය කරන්නේ කවුද මේවා හොයලා ජනතාවට පිහිටක් වෙන්නේ රජ හාල් ගැසට් එක රිවර්ස් කරගත්තා ඊයේ මහා පරිමාණ මෝල් හිමියන් ඩඩ්ලි සිරිසේන මහත්තයා ඇතුළු පිරිස ඊයේ ඔවුන්ගේ සහල් මිල සහ වී මිල ප්‍රකාශයට පත් කළා. රජේ නෙමෙයි එහෙම කළේ මහා පරිමාණ මෝල් හිමියන් පොළොන්නරුවේදී. දැන් අපිට ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ අතුරුදන් වෙලා තිබුණු හාල් සහ වී තොග වෙළඳ පොල්ට එන්න පටන් අරගෙන කියලා. කවුද දිනුම් කවුද පෙරදුනේ කියලා නම් අපි අහන්නේ නැහැ. ජනතාව පරාදයි. ඩොලර් හංගලාලු, කිරිපිටි හංගලාලු සීනි හංගලාලු සිමෙන්තිත් හංගලාලු රජය සහ වග කීතු නිලධාරින් මේ කියන්නේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා උපදෙස් ලබා දෙනවා විශේෂ රැස්වීම් සාකච්ඡා පවත්වමින් ජනතාව පීඩාවටපත් නොකර ජනතාවට සහන සලසන්න කියලා ඒත් ඇයි මේවා බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ වැරද්ද කොතනද කියලා ආණ්ඩුව ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු ලේකම්වරු පාලකීන් නිලධාරීන් මේ අවබෝධ කර නොගත්තොත් රටේ ඇතිවන ව්‍යසනය කොරෝනාවටත් වඩා භයානක වනු ඇති මෙවර මහකන්නය සඳහා ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.
චීනයේ පොහොර නිෂ්පාදන සමාගම ඒවා ඇති සෑම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණ වලින් හෙළිවී ඇති බැවින් මෙම තීරණයට එළඹුණු බව කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා ප්‍රකාශ කළා. රජයේ ලැබෙන මහකන්නේ සඳහා නයිට්‍රජන් නිෂ්කාරකයක් ආනයනය කිරීමට ජාත්‍යන්තර ලැන්සු ගැඳවලා චීනෙන් ආනයනය කිරීමට කටයුතු කරා. මේ ආනයනය කරන පොහොර තොගේ නියදි පරීක්ෂාවේදී තහවුරුණා සාක ආරක්ෂක පනතට පටහැනිව මෙම ආනයනය කරන පොහොලවල සුත ජීවීන් ඉන්නවයි කියලා. ඒ නිසා එහෙම පොහොර ආනයනය කිරීමට අපට බලයක් නැහැ. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය අද තීරණය කරා මේ පොහොර ආනයනය කිරීම නතර කිරීමට. ඒ අනුව අපේ රටේ මනුෂ්‍ය සත්ත්ව ශාකවලට අහිතකර සුත ජීවීන් සිටින කිසිදු පොහොරක් අපි ආනයනය කරන්නේ නැහැ. ඒක දිගින් දිගටම අපි කිව්වා ස්ථාවරය. ඒ අනුව රජය අපි මේ තීන්දුව අරගෙන තියෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් මේ වන විට කාබනික පොහොර වගාවට යොමු වෙමින් සිටිනවා. නමුත් තවත් ගොවීන් පිරිසක් තවමත් රසායනික පොහොර ඉල්ලමින් විරෝධය පළ කරනවා. මේ දෙහිඅත්ත කණ්ඩිය දියවිද්දාගම වෙල්යායේ අද පැවති විරෝධතාවයයි. එහිදී ගොවීන් දිගින් දිගටම පොහොර හිඟය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටයි. ගොවියට ගෑනු දරුවෝ ඉන්නව කියනක මතක තියාගනින්න. ආණ්ඩුව බල දන්නව කියලා තමයි කොරන්ට ආවේ. ඒ කෙරුවව බැරි නම් අදව අපි කියනවා ගෙදර ඵලෙව වහලා දීපං කෘෂිකර්ම අධිකව ඩල්ලි සිරිසේනට බෝල් කිලෝයකට රුපියල් 100ක් ගෙනවා ඩල්ලි සිරිසේන. කරුණා කරලා 150ක්වත් රසායනික පොහොර ලබා දිය යුතුයි නැත්නම් ගොවිය අනාතයි. මේ වෙලාවේ මේ වැඩ බැරි ආණ්ඩුවට ගෙදර යන්නේ කියලා අපි මෙරට ඉඩම් විදේශිකින්ට විකිණීම හරහා ආණ්ඩුව සැලසුම් කරන්නේ ගොවීන් කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එයද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් සිරදාහතක නයිට්‍රජන් ප්‍රතිශතයේ තියෙන කාබනික පොර කොහොමවත් නිෂ්පාදනය කරන්නේ. එහෙම නැයි ඒකට අනිවාර්යම රසායනික ඉදුම් කරලා තියෙනවා. එහෙම නැතුව 10000ක් නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන්නේ නැහැ කාබනික පොරවල. හැබැයි ටෙන්ඩර් ඉල්ලුම් කරනකොට එහෙම පත්‍රිකාව හැදුවා. ඒ නිසා කාබනික පොර ගෙන්වීම සඳහා නියෝජිතයන් හිටියද කටයුතු කරපු බොහෝ සමාගම් ටෙන්ඩරේට ඉල්ලුම් කරේ නැහැ මොකක් නිසාද? 10000ක කාබනික නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන කාබනික පොරක දෙන්න බැරි නිසා. එක සමාගමක් තෝරගත චීන කිණ්ඩාව කියන සමාගම. ටෙන්ඩරේ දානකොට 10000ක නයිට්‍රජන් ඕනා. ටෙන්ඩරේ ප්‍රදානය කරනකොට 10000ක නයිට්‍රජන්. එක්ක අපේ රට විශාල ආහාරිකයක් ඇති වෙනවා. ගොවි ජනතාව කුසකර්මාන්තය අත්තරිනවා. ඒ ඉඩම් කම්පණිකාරන්ට දී. එනිසා මේ සැලස්ම තිබෙන්නේ. ගොවි ජනතාව කුසකර්මාන්තයෙන් පළවා හරින්න. ආනයන සීමා අවම වන පරිදි සහන ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුව අධිපතිවරයාට අද උපදෙස් ලබා දුන්නා. අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා අද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට උපදෙස් දුන්නා. මේ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඊට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමට නියමිතයි. රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට තමා අත්සන් කරන්නේ නැති බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසනවා. මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපීම අමෙරිකානු සමාගමකට ලබා දීම බරපතල ප්‍රශ්නයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. New Fortress Energy සමාගමට ගෑස් සැපීම ආරම්භ වෙන්නේ 2023 ඉඳන් වසර 5කට. අපි හිතනවා මේ අවුරුද්දේ අග අපි වෙන්දේසිය පැවැත්වුවොත් එතන ඉඳන් වසර 3කදී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. 2025 සිට අපට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. අපේ විදුලි බලාගාරවලට ගෑස් සැපීම 2028 දක්වා ඇමරිකානු සමාගමකට ලබා දීම ශ්‍රී ලංකාවේ ගෑස් නිදි කැණීමට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධකයක් විදියට බල ශක්ති අමාත්‍යවරයා විදිහට මම දකිනවා. බොහෝ වෙලාවට අපේ ගිවිසුම් තියෙනවා මාසෙන් දෙකෙන් සාකච්ඡා කළ සමාරයව තියෙන්නේ. මම දන්නේ ඔය ගෑස් ගිවිසුමත් කොච්චර කාලයක් සාකච්ඡා කරාද කියලා. දවසෙන් දෙකෙන් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් අස්සන් වෙනවා. උන් කොන්දේසි ඉදිරිපත් කරනවා.
අපි එකඟ වෙනවා ගිවිසුම ගහනවා මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ යුගදනවි බලාගාරයේ 140ක් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම නෙවෙයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ගෑස් සැපීමේ ඒකාධිකාරය 2023 සිට වසර 5කට ඇමරිකානු සමාගමට හිමිවීම බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක් අපේ රටට අවාසිදායක ගිවිසුමකට මම නම් අත්සන් කරන්නේ නැහැ තමන් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙහි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා ආණ්ඩුව ඇතුළේ අපි හැසිරෙන්නේ ගෙදර ඉන්න බල්ලා වගේ. ගෙදර ඉන්න බල්ලා බුරන නිසා රැයට ගෙදර නිදා ගන්න අමාරුයි කියලා බල්ලා හරි කරදරයක් විසල්කෝ මේ රැයට බුරන එක. බල්ලව ගෙදරින් පන්න ගත්තා. ගෙදරට අනුතුරක් වෙන්න යනකොට තමයි බල්ලා බුරන්නේ. ඒතර බල්ලා බුරද්දි බුරන දිශාව බලලා අනුතුර හඳුන ගන්නවා වෙනුවට බල්ලව පන්නර පැනලා දැම්මොත් ගෙදර කට්ටියගේ අවසානය තමයි සිද්ධ. දේවස්ථාන වලට ප්‍රහාර එල්ලවීමේ පොදු අනුතුරක් ඇතනම් රජයේ වගකීතු නිලධාරීන් ඒ පිළිබඳව කාඩිනල් හිමියන් දැනුවත් කළ යුතු බව සිරිල් ගාමිණි පියතුමන් පවසනවා. එයත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමි. මේ අතර අදාළ වාර්තාව සම්බන්ධයෙන් අනිසිබියක් ඇති කරගත යුතු නොවන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ප්‍රහාරයක් එල්ලවීමේ පොදු අනුතුරක් තියෙනවා නම් එහෙමනම් කළ යුතුව තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හරි එහෙම නැත්නම් බුද්ධ්‍යාංශය හරි කවුරු හරි නිල වශයෙන් වගකීම දරන්නට පුළුවන් කෙනෙක් අතීතම් කාඩිනල් හිමිපාණන්ට මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන එක. එතකොට පොලිසියේ ආරක්ෂාව හෝ හමුදා ආරක්ෂාව හෝ යොදන්නට පුළුවන්. නමුත් එහෙම පොදු වශයෙන් දැනුම් දෙන්නේ නැතුව කවුරු හරි නිලධාරීන් පිරිසක් ගිහිල්ලා මෙහෙම කියලා ඊට පස්සේ කියනවා නම් මේක වැරදීමකින් සිද්ධ වෙච්ච දෙයක් කියලා ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද මේ වැරදීම කියන එක. එහෙම නැත්නම් අපිට හිතෙන්නේ රජය ජාතික ආරක්ෂාව කියන එක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව නිකන් විහිළුවකට ගන්නවා වගේ කියන එක. මේ පිළිබඳව සොයාබැලීමක් කරන්නට අවශ්‍යයි. කොහොමද මේ තොරතුර ආවේ? කාගෙන්ද මේ තොරතුර ආවේ? දැන් ඊළඟ දේ තමයි මේකත් එක්කම පූජ්‍ය ඥානසාර ස්වාමින් වහන්සේ ප්‍රකාශයක් කළා තවත් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් තියෙනවා කියලා. මේ ප්‍රහාරය පිළිබඳ කතාව සත්‍යද? තොරතුරු හාගන්න පුළුවන්කම තියෙනවා. අතීතම් කාඩිනල් හිමිපාණන් පොලිස්පතිතුමාට මේ ඉල්ලීම කරලා නිල වශයෙන් ලිපියක් ලිව්වා. එතකොට නමුත් මේ දක්වාම ඒ ලිපියට පිළිතුරක් හෝ ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් හෝ අරගෙන නැහැ. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණක් බවයි. මෙම සිද්ධිය පිළිබඳව කලබල වීමට හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ දේශයට සේවය කරන කණ්ඩායමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂයේ භූමිකාව නවීන සහ ජනතාවාදී ලෙස ඉටු කරන නිසා බොහෝ දෙනා මේ වන විට ඊට බියට පත්ව ඇති බවද ඔහු පවසනවා. බොහෝ දෙනෙක් භාවිතා කරන වචනේ තමයි දේශපාලන. සමගි ජන බලවේගයේ අපි දේශපාලනය වෙනුවට කරන්නේ දේශ සේවය. රටේ ජනතාවගේ බලාපොරොත්තු වන්නේ දේශපාලනයේ තිත්තර. පාලනයට ලක් කිරීම තිත්තර. ජනතාව අපේක්ෂා කරනවා දේශ සේවය. අපි සමගි ජන බලවේගයේ දේශ සේවයක් ඉෂ්ට කිරීමේ ප්‍රධානතම පියවර අරගෙන මතක තබා ගන්න. නිදහසෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාව කිසිම දිනක කිසිම අවස්ථාවක විපක්ෂයේ දේශපාලන පක්ෂය සේවාවක් ඉෂ්ට කරනවා. පෙළලා තියෙන එකම දේ තමයි සංවිධාන ශක්තිය වෙන්නේ. ඒක පෙළලා තියෙන හොඳ එක. විපක්ෂයේ ඉන්නකොට හැම වෙලාවෙම කටයුතු කරන්නේ ආණ්ඩු බලය ලබා. අපි තේ දේ කරනවා. හැබැයි ඊට අමතර දෙයක් කරා. ඒ තමයි දේශ සේවය. මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයේ ඉඳගෙන මෙවන් සේවාවක් සිදු වෙලා නැහැ. කවුරු හරි ප්‍රශ්න කරනවා නම් අපි යන දිශාව මොකක්ද කියලා. මෙන්න අපි පෙන්නවා හුස්ම වැඩසටහනින් අපේ දිශාව. වෙන කිසිම දේශපාලන පක්ෂයකට කල නොහැකි කාර්යභාරයක් විපක්ෂයේ ඉඳගෙන අපි කරලා අපි පෙන්නලා තියෙන අපේ තරම. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට. අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.